උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා. නිමාලි සේවය කරන ආයතනයේ ප්‍රධානියා ඉතා සැරපරුෂ අයෙක් වන අතර කුමන කුඩා දෙයකටත් අධික ලෙස බැනවදි. නිමාලිට සිදුවිය හැකි වෘත්තීය ආපදාව වනුයේ. දුවේ පුතේ ඔගලන්ට මතක ඇති අපි වෘත්තීය සෞඛ්‍ය සහ ආපදා කියන පාඩම යටදී කතා කරනවා ප්‍රධාන වශයෙන් වෘත්තීය ආපදා පහක් ගැන. අපි බලමු මෙතන මේ වෘත්තීය ආපදා පහත් එක්ක මේ නිමාලිට මූණ දෙන්න වෙන සිදුවන වෘත්තීය ආපදා මොකක්ද කියලා. පළවෙනියෙන් තියෙනවා භෞතික ආපදා. භෞතික ආපදා කියන්නේ මොනවද? භෞතික ආපදා කියලා කියන්නේ වැටිලා යන්ත්‍රවලට අත අහුවෙන එක, ඊට පස්සේ අතපය තුවාල වෙනවා, කරන්ට් වදිනවා, එක්ස් කිරණ වලින් නිරාවරණය වෙනවා. අන්න ඒ වගේ ඒවා තමයි අපි කියන්නේ භෞතික ආපදාවක් කියලා. ඊළඟ රසායනික ආපදා. රසායනික ආපදා කියලා කියන්නේ පුද්ගලයෙකුට රසායනික ද්‍රව්‍ය නිසා සිදුවන ආපදා. මේ රසායනික ආපදා අපි නැවත කාණ්ඩ දෙකකට බෙදුවාට මතක ඇති තීව්‍ර සහ නිදන්ගත කියලා. තීව්‍ර කියලා කිව්වෙ මොකද්ද? ක්ෂණිකව ඇතිවන ආපදා. අපි හිතමු අපේ ඇතට අම්ල ටිකක් වැටලා පිච්චුණා. ඒක ක්ෂණික ආපදාව, තීව්‍ර ආපදාව. හැබැයි තව සමහර වෙලාවට රසායනික ද්‍රව්‍ය ටික ටික ශරීරගත වෙලා ඊට පස්සේ රෝග ඇති වෙන එකට අපි කියනවා නිදන්ගත ආපදා කියලා. ඔගොල්ලෝ දන්නවා පිළිකා ඇති වෙනවා විවිධ රසායනික ද්‍රව්‍ය නිසා. ඒ වගේම තමයි කෘමිනාශක දිගින් දිගටම ඉස්සම මිය යන්න උනත් පුළුවන් ටික ටික කෘමිනාශක ශරීරයේ එකතු වෙලා. අන්න ඒවා අපි කියනවා නිදන්ගත ආපදා කියලා. දැන් මේ එකක්වත් නිමාලිට වෙච්ච ප්‍රශ්නේ නෙමෙයි. ඊළඟ එක බලමු. ජෛවීය ආපදා. ජෛවීය ආපදා කියන්නේ සේවය කරන ස්ථානයේදී යම්කිසි ජෛවකාරකයක් නිසා රෝගී තත්ත්වයට නැත්නම් ආපදාවට ලක්වීම. ඩෙංගු හැදෙන්න පුළුවන්, මීමුණු හැදෙන්න පුළුවන්. ඒ වගේ රෝග තමයි මෙතන ජෛවීය ආපදා කියන්නේ. එහෙනම් ඒකත් නිමාලිට නැහැ. හතර. මනෝ සමාජීය ආපදා. මොකද්ද මේ මනෝ සමාජීය ආපදා කියන්නේ? මනෝ සමාජීය ආපදා කියන්නේ දුවේ පුතේ ඇතිවන මානසික ගැටලු. අපි දන්නවා කර්මයේ රැකියා කරන ස්ථානය ආශ්‍රිතව ආයතනයේ හිමිකරු ප්‍රධානියා නිතර සැර කරනවා නම් එහෙම නැත්නම් ලොකු ටාගට්ස් දෙනවා. ඊට පස්සේ අනිසි බලපෑම්, ලිංගික බලපෑම් වෙන්න පුළුවන් ප්‍රධානියන්ගේ. මෙන්න මේ වගේ සාධක නිසා සේවකයන් ආපදාවට ලක් වෙන එක, මානසික ආතතියට ලක් වෙන එක තමයි අපි මනෝ සමාජීය ආපදා කියලා කියන්නේ. එහෙනම් මේ නිමාලිට තියෙන මේ වගේ තත්ත්වයක් නේද? ඊළඟ බලමු පස්සෙනේ උත්තරේ. ශ්‍රම සූක්ෂම ආපදා. ශ්‍රම සූක්ෂම ආපදා කියලා කියන්නේ වැරදි ඉරියව්වකින් දිගු කාලයක් සේවයේ යෙදීම නිසා ඇතිවන ආපදා. කොන්දේ අමාරුව, ඇස් පෙනීම දිගින් දිගට පරිගණකයත් එක්ක ක්‍රියා කරනකොට ඇස් ආශ්‍රිත දෝෂ ඇති වෙනා මෙන්න මේවා. එහෙනම් පුතේ මේ මෙතන නිමාලි සේවකන් ආයතනයේ ප්‍රධානියාගේ සැරපුරුෂකම නිසා නිමාලිට මුහුණ දෙන්න සිදු වෙන්නේ වෘත්තීය ආපදා වලට. යටතේ මනෝ සමාජීය ආපදා කියන එකට.